මගේ මේ කතා පටන් ගන්න කලින්කෝ මම ලලිත් මහත්මයා කතා කරපු මාතෘකාව ගැන චුට්ටක් කතා කරනවා කියලා. අද ඒකට දවස කියලා මම හිතනවා. ඉස්සෙල්ලාම අපි මේ වෛද්‍ය ක්‍රම ගැන පොඩි සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා මම. ලෝකේ තියෙනවා වෛද්‍ය ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකක්. එකක් තමයි ඇලෝපැතික් වෛද්‍ය ක්‍රමය, අනික් ක්‍රමය තමයි හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය. හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය කියන්නේ මේ ලෝකේ ඕල්ටර්නේටිව් මෙඩිසින් කියලා පැත්තර කරලා තියෙන. ඒ කියන්නේ ප්‍රධාන වෛද්‍ය ධාරාවක් තියෙනවා, ඒක තමයි හරි එක. ඒකට බැරි වුණොත් තව ක්‍රමයක් තියෙනවා ඕල්ටර්නේටිව්. එහෙමනේ ඕල්ටර්නේටිව් කියන්නේ. ඒ වගේ මේ ඕල්ටර්නේටිව් මෙඩිසින් ක්‍රම තියෙනවා ගණනාවක් ලෝකේ. හොලිස්ටික් මෙඩිසින් කියන කොටසට අයිති. ආයුර්වේදේ, හෙළවෙදකම්, චයිනීස් ට්‍රැඩිෂනල් මෙඩිසින්, ඊළඟට ඇකියුපංච, හෝමියෝපති, මේ වගේ ක්‍රම සිය ගාණක් තියෙනවා. හැම රටකම තම තමන්ගේ මේ දේශීය ක්‍රමවලට සකසාගත් වෛද්‍ය ක්‍රම ඕන තරම් තියෙනවා. ඔය අපි අද්භෙහෙත් කියලා කියන්නේ ඒව ඔක්කොම අයිති වෙන්නේ මෙතනට. දැන් මට විනාඩියක් දෙන්න. මේ ක්‍රමවලින් මේ හෙළවෙදකම සුවිශේෂී තැනක් ගන්නවා. මොකද මෙතන අපි හෝලිස්ටික් මෙඩිසින් කියන එක හරියටම ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තමයි මේ හෙළවෙදකම කියලා කියන්නේ. දැන් මේ දවස්වල සෑහෙන කතා බහට ලක් වෙන හෙළවෙදකම ගැන. එහෙනම් අපි මේක දැනගැනීම හොඳයි කියලා හිතුවෙච්ච නිසා ඉමියුනිටිකට සම්බන්ධ වෙන නිසාත් මම හිතාගත්තා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. මුලින්ම මේ හොලික් මෙඩිසින් තියෙන කොටස් ගැන කතා කරමු. ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මම පොඩි ස්ලයිඩ්යක් ෂෙයා කරන්නම් මේ පහසු වෙන්න. තනදී පළවෙනිම එකක් තමයි ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. බොඩි, මයින්ඩ් ඇන්ඩ් ස්පිරිට් කියලා. එතකොට බටහිර වෛද්‍ය ක්‍රමය කියන්නේ මේ බොඩි එක තමයි ප්‍රධාන. බොඩි එකට අවශ්‍ය වේදේ ගම කරාම ඇති. මොකද අනිත් ඒවා ඒගොල්ලන්ට හොයා ගන්න බැහැ. මයින්ඩ් එක ගැන යම් තාක් දුරට ප්ලේසිබෝ ඉෆෙක්ට් වගේ පිළිගන්න නිසා බටහිර වෛද්‍ය ක්‍රමය මයින්ඩ් එක ගැන යම් තාක් විශ්වාසයක් තියෙනවා. ඒත් වැඩි නෑ. ඔයාලා බෙහෙත් බොන්න බෙහෙත් බුවන් පස්සේ සනීප වෙයි, මේ කෑලි කපලා අයින් කරන මේවා වැඩක් නෑ. අන්න ඒ වගේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය කියන තුනට යටත් වෙච්ච ඔය නවීන විද්‍යාව මෙතනදී මේ ස්පිරිට් කියන එක එහෙම් පිටින්ම අතහැරලා තියෙනවා. 100%ක්ම අතහැරලා තියෙනවා. ඒත් දැන් සමහර වෛද්‍යවරුන්ට සිද්ධ වෙලා තියෙනවා මේ ස්පිරිට් කියන එකත් පිළිගන්න. ඒගොල්ලෝ මේක පිළිගන්නේ මෙතැනට ඇවිල්ලා අන්තිමට කරගන්න බැරි වුණා. දැන් පිළිකා රෝගියෙකුට අවසානයේ කියන මෙයා ගෙදර එක්කන් ගිහලා කන්න බොන්න ගැනතිවා දීලා ඔය බෝධි පූජා එහෙම තියලා මොන හරි කරන්න. ඇයි තමන්ගේ වෙහෙතර මේක කරගන්න බෑ. දැන් ඔය කිමෝ තෙරපි කියන එක 97%ක් ෆේල්. 97%ක් ෆේල් කිසිම දෙයක් අපි ඉදිරියට ගෙනියන්නේ නැහැ. හැබැයි මේ නවීන විද්‍යාව මේ කිමෝ තෙරපි කියන එක ඉස්සරහට ගෙනියනවා. මොකද ඒගොල්ලන්ට වෙන විකල්පයක් නැහැ.
මේ කැන්සර් සෙල්ස් වර්ධනය වෙන එක නතර කරගන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි අපි හොඳ ආකාරව දන්නවා ස්ටේජ් 4 කැන්සර් පවා මේ හෙළවෙදකම සුව කරනවා කියලා. ඇයි? ඒගොල්ලෝ මේ බොඩි එක, මයින්ඩ් එක, ස්පිරිට් එක කියන තුනම අරගෙනයි කරන්නේ. ඒක හරි වැදගත්. මෙතනදී මට කතා කරන උම වෙලා තියෙන්නේ මේ ගොඩාක් අය හිතාගෙන ඉන්නවා විශේෂයෙන් උගත් අය මේ කය තමයි ප්‍රබල කියන එක. හැබැයි අපි බෞද්ධ විදිහට අහලා තියෙන අපි දැනන දෙයක් තමයි මනෝ පුබ්බංගමා ධම්මා කියන එක. මනස ප්‍රබලයි කියන එක. ඊළඟට කියනවා කම්ම දායාදු, කම්ම බන්දු, කම්ම යෝනි කියන මේ කර්මය ගැන කතා කරනවා. මෙන්න මේ කර්මය දායාද කරගෙන තමයි අපි බෙදලා ඉන්නේ. මෙන්න මේ ගැන අයිඩියා එකක් නැහැ මේ ගොඩක් අයට. ඒ නිසා මේ විශේෂයෙන් මේ විද්‍යාව ගැන මේ ලොකු විශ්වාසයක් තියාගෙන වැඩ කරන අය මේ කර්මය පැත්ත අතහරිනවා. මම ওই මිත්‍යාව කියන එක ගැන කතා කරමු කියලා කිව්වේ ඒකයි. අපි ඔක විද්‍යාවෙන් පිළිගත්ත විදිහට පොඩ්ඩක් කතා කරමු. එතකොට මේක තේරෙයි කියලා මම හිතනවා. විද්‍යාවේ කතා කරනවා මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්, ලෝ ඔෆ් ভাইබ්‍රේෂන් කියලා දෙකක් ගැන. මේක පිළිගන්නවා. මොකද මේක කියලා තියෙන්නේ සුද්ධෝ. ඒ නිසා මේක පිළිගන්නවා. මේක බුදුරජාණන් වහන්සේ කිව්වට පිළිගන්නේ නැහැ. කර්මයක් මේක. අපේ මිනිස්සු දාර ධම්මික පණිය කියලා පණියක් මේ අර ධම්මික නේද මාතේ හදුවා. දැන් මේක පිළිගන්නේ නැහැ. හැබැයි මිනිස්සු දහදාස් ගණන් මේකේ පොලිමේ නම එක ගන්න. මොකද මේ මිනිස්සු මේක පිළිගන්නවා. බලධාරීන් උගතුන් මේක පිළිගන්නේ නැහැ. ඇයි? ඒක හදලා තියෙන උගත් කෙනෙක් නෙමෙයි. පුදුම ප්‍රශ්නයක් ඒක. එතකොට එතෙන්ට අපි ගිහිල්ලා තියෙන්නේ දැන් හිතලා බලන්න නිව්ටන්, අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගත්තා කියනවා. එයා උගත් එක්කෙනෙක්ද? තෝමස් අල්වා එඩිසන්. මේගොල්ලෝ හොයාගත්තේ මේ ඉගෙනගෙනද? දැන් මේ යන රටාවත් එක්ක මේ මේ භෞතිකවාදීන් කතා කරන දේවල් එක්ක මේ උගතුන්ට විතරයි මේ ලෝකේ දෙයක් කරන්න පුළුවන්. ඒක මොකද සර්ටිෆිකේට් එක ඕනේ. එහෙනම් විද්‍යාඥයෝ කියන කට්ටිය මේ ටික මීට පස්සේ පහළ වීමක් නැහැ. අයිසැක් නිව්ටන් ඉගෙන ගත්තද? හැබැයි එයාගේ දේවල් තමයි එයාගේ දේවල් පරිශීලනය කරලා තමයි එයාගේ දේවල්ට උත්තර ලියලා තමයි පුගතුන් වෙන්නේ. මේක තේරෙන්නේ අපේ මිනිස්සුන්ට. එතකොටයි අපේ මේ හෙළ දැනුම මේ පාරම්පරික ඥාණය ඉස්සරහට ගෙනියන්න දෙන්නේ නැහැ. මේක වහලා තියෙන්නේ මේ බටහිර ගැති අධිරාජ්‍යවාදීන් විසින්. එතකොට අපිත් එතනට යන්න ඕනේද? මේ මිත්‍යාව කියන වචනේ අපිට ආවා. මේ මිත්‍යාව දැන් අර ලලිත් මහත්තයා කතා කරනකොට කිව්වා ඒ කරන වැරදි වැඩ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි ඔය හොලිස්ටික් මෙඩිසින් වල ඔය කර්මය නැත්තම් ස්පිරිට් කියන සයිඩ් එකක් දාලා තියෙන මිත්‍යාවට. එහෙනම් අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ මිත්‍යාව කියන්නේ මොකක්ද කියලා. ඒක තේරුම් ගත්තොත් ඔය ප්‍රශ්නේ ගලව ගන්න පුළුවන්. එතකොට ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන එක අපි කියනවා මේ බෞද්ධ දර්ශනයට අනුව සමානාන්තර ප්‍රත්‍ය අනන්තර ප්‍රත්‍ය කියලා දෙකක් කතා කරනවා. ප්‍රත්‍ය කියලා කියන්නේ මේ දෙක එකට පිටනවා කියන එක. ප්‍රත්‍ය වෙනවා. අනන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ අපි පෙර සංසාරයේ කරපු කුසල අකුසල කර්ම. එතකොට මේ කුසල අකුසල කර්ම ඇදිලා එන්න අපිට පුළුවන් වපසරිය හදන්න. පරිසරය හදාගන්න. විශේෂයෙන් තමන්ගේ සිත ඇතුලේ මේ පෙර කර්ම ඇදිලා එන්න අවශ්‍ය සමනන්තරය කියන එක හදන්න පුළුවන්. ඒක හැදුවොත් තමයි අරක ඇදිලා එන්නේ. සාමාන්‍ය කර්මයේ ප්‍රබල වෙන්නේ ඇදිලා එන ඔටෝ මේක. හරි. එතකොට පෙර සංසාරේ වා කරපු
අකුසල කර්මයක් නම් තියෙන්නේ. මේ අකුසල කර්මය ඇදිලා එන්න සමනන්තරයේ හැදුවොත් තමයි ඇදෙන්නේ. නැත්තම් ඇදෙන්නේ නැහැ. එක කොටසක් තියෙනවා, ඒකට සමනන්තරය අනන්තරය අවශ්‍ය නැහැ. ඒක කොහොමත් ඇදිලා එනවා. ඒවට කියනවා ආනන්තරය කියලා. ඒ ආනන්තරී පාප කර්ම හැර ඉතුරු සියලු පාප කර්ම ඇදිලා එන්නේ අපි පරිසරයේ හැදුවාම. මගේ මනස වැරදි පැත්තට වයිබ්‍රේට් වෙනකොට තමයි ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒකට අපි කියනවා ලෝ ඔෆ් වයිබ්‍රේෂන් කියලා. ලෝ ඔෆ් වයිබ්‍රේෂන් එක අපි ක්‍රියාත්මක කරන්නේ කොහොමද? අන්න පෙර සංසාරේ කරපු කර්ම ඇදිලා එනවා. ඔබ පෙර සසරේ මිනිසුන්ට දීලා තියෙන ගිනි ගෙඩිය අදත් ඔයාට මතක් වෙනවා. මම කාටර ගින්නක් දුන්නා හොඳයි කියලා. අනිත් එක්කෙනාගේ වැරදි හොය හොය යනවා. මම පෙර පුරුදු කරපු එක පස්සෙන් එනවා. මේක නවතින්නේ නැහැ. දැන් හිතලා බලන්න. ඔබ පෙර සංසාරයේ කරේ තව කෙනෙකුට රෝගී වෙන්න අවශ්‍ය පසුබිම හදලා දෙන එක නම්, දැන් අද බලන්න මිනිසුන්ට පාන් පිටි කවන කට්ටි කොච්චර ඉන්නවද ලෝකේ? මල්ටි මිලියනර්ස් ලා, කියන්නේ 500 ෆෝචුන්ස් කම්පැනි වලින් මම හිතන්නේ 90%ක්ම කරන්නේ මේ වැඩි තමයි. මිනිසුන්ට ලෙඩ වෙන්න අවශ්‍ය පරිසර හදලා දෙනවා. දැන් මේ 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 ආයතන වල වැඩ කරන මිනිස්සු පවා ලෙඩ වෙන්න අවශ්‍ය පරිසරය මිනිසුන්ට හදලා. ඉතින් මේගොල්ලෝ ලෙඩ වෙන්න අවශ්‍ය පරිසරය ඒගොල්ලෝ හදාගෙන. කර්මය. ඉතින් මේක පිළිගන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. මේක මිත්‍යාව කියලා දැම්ම ගමන් වෙන්නේ මොකද්ද? එයා අර කර්මය නැත්නම් ස්පිරිට් කියන කොටස අතහැරලා දානවා. ස්පිරිට් කියන්නේ කර්මයටයි සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මේ ලෝ ඔෆ් වයිබ්‍රේෂන් කියන එකේදී අපි පෙර සසරේ කරපු අකුසල කර්ම ඇදලා ගන්න අවශ්‍ය වයිබ්‍රේෂන් එකක් නම් නිකුත් කරන්නේ වෛරය වගේ දෙයක්. මේ වගේ අද අකුසල කර්මයකට සම්බන්ධ වෙන දෙයක් නම් කරන්නේ වයිබ්‍රේෂන් එකට ප්‍රතිචාර දක්වනවා. ඇට්‍රැක්ෂන් කියන එක, ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන්නේ මම කියුවේ අනන්ත ප්‍රත්‍යය කිය. ඒ අනන්ත සංසාරයේ කරපු ඒ අකුසල කර්මවල ශක්තිය ඇදිලා එන්න හේතු වෙනවා. මේ දෙක ලින්ක් වෙලා තියෙනවා. දැන් හිතලා බලන්න, ඔබ වැපරුවේ වෛරය නම් ඔබට නෙලා ගන්න වෙන්නේත් වෛරයම තමයි. දැන් මොකද වෙන්නේ? වෛරය වපුරනකොට ඔබගේ ඵලය ලැබෙනවා ඊට සමාන්තරව. අපි අපි ලෝභ, ද්වේෂ, මෝහ කියලා අපි අකුසල කර්ම තුනකට බෙදෙනවා. එහෙනම් මේ වයිබ්‍රේෂන් තුනක් තියෙනවා. මේ වයිබ්‍රේෂන් තුනේ ද්වේෂය වපුරනකොට, ඒ කියන්නේ අපේ මනස කම්පණය වෙනකොට ද්වේෂයත් එක්ක අපේ ශරීරයේ පිත වැඩි වෙනවා. එතකොට ඒ පිත වැඩි වීමත් එක්ක අපි කියන ලේ කෝප වෙනවා කියලා. ලේ ඇසිඩික් වෙනවා. ලේ ඇසිඩික් වෙන පරිසරයක වෛරස් වලට ජීවත් වෙන්න අවශ්‍ය මාධ්‍ය හැදෙනවා. අන්න පෙර කරපු අකුසල කර්මය ඇදිලෙන හැටි. බලන්න මේ ලෝකේ කොයිතරම් මේ පහුගිය කාල වකවාන තුළ වෛරය වැපුරුවාද. දැන් වෛරස් එකක් ඇක්ටිව් වෙලා අපිට ඒකට සම්පූර්ණම මුළු ලෝකෙම ෂට් ඩවුන් කරන තත්ත්වයට පත් කරලා තියෙනවා. මේ අපි කරපු කර්ම. ඉතින් මේක අර හෝලිස්ටික් මෙඩිසින් ගැන විශ්වාසය තියෙන කෙනෙකුට විතරයි මේක තේරෙන්නේ. අනිත් කට්ටියට මේක නිකන් මම පිස්සෙක් කියලා හිතන එක විතරයි කරන්න පුළුවන්. අද සමාජ සිද්ධ වෙලා තියෙන පුදුමාකාර මේ කර්මයක් එක.
දැන් එතකොට ලෝභය වැඩි වෙනකොට සෙම වැඩි වෙනවා. පිත වැඩි වුණා දැන් සෙම. සෙමත් එක්ක යන රෝග තියෙන ඕන තමයි. බැක්ටීරියා රෝග සෙමට සම්බන්ධයි. ඒකට වෛරස් බැක්ටීරියා දෙකම ඇක්ටිව් වෙන්න හේතු තියෙනවා උතන. නැත්තම් බැක්ටීරියා කර වෛරස් එක කර අපේ ශරීරයට ආවම ඒක මර්ධනය කරගන්න පුළුවන්. ඉමුනිටි එක අපේ හැදෙනවා. ඔය ලෝභ ද්වේෂ දෙක නැතුව ජීවත් වෙන්න පුළුවන් නම්. හරි අමාරු වෙනවා. එතකොට ඉමුනිටි එක හදාගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි ඔය කිව්වේ. අපේ හිත ලෝභ ද්වේෂ දෙකට නොයා තියා ගැනීම. මේ දෙකට යන නිසා තමයි අපි මේ ඇලීම ගැටීම කියන දෙකත් එක්ක හැම ජීවිතේ කාලේ පුරා යන හින්දා වා පිත් සෙම් වාතය මඟ කියන්න පිත සහ සෙම කියන දෙක අඩු වැඩි වෙන්න ගන්නවා. බැලන්ස් නැති වෙනවා. තව එකක් තමයි මෝහය. මෝහය කියන්නේ මුලාව නැත්තම් සිහිය නැතිකම. ඒ අසිහිය අපිව පත් කරනවා මෝහයට. මෝහයත් එක්ක එනවා වාතය. දැන් හිත මෙන්න මේ තේරුම් ගන්න ලේසියි. මේක මෙහෙම කිව්වොත් කුඩා දරුවන්ට ඇති වෙන වැඩිපුර සෙම් රෝග. මොකද ඒගොල්ලන්ගේ ලෝභය වැඩි වෙනවා. ඒගොල්ලන් අම්මගෙන් බොන කිරි ටිකේ ඉඳලම ලෝභ කරන්න පටන් ගන්නවා. ඊළඟට ඒ ලෝභයත් එක්ක දැන් පොඩි කට්ටිය මේ සෙම් රෝග වැඩි වෙන හේතුව හදාගන්න. මොකද සමනන්තරයේ අනන්තරයේ දෙක මං කිව්වේ ඒ දෙක ගලප ගන්න. ඊළඟට ටිකක් වැඩි වීරපත් වෙනකොට ද්වේෂය පටන් ගන්නවා. තව කෙනෙක්ගේ දෙයක් මගේ කරගන්න ආසා කරනවට වඩා තමන් අනුන්ගේ දෙ නැති කරලා හරි මගේ කරගන්නවා කියන තැනට එනවා. දැන් තරුණ වයසේ අයගේ ද්වේෂය වැඩි. දැන් බලන්න කැම්පස් එකක් ගත්තාම ඒගොල්ලෝගේ භාෂාව පවා ද්වේෂ සහගතයි. ඇයි මේ? දැන් මේගොල්ලෝ හදනවා. මේගොල්ලෝ තමයි ඉස්සරහට රටේ උගතුන් වෙන්නේ. මේගොල්ලෝ තමයි ඉස්සරහට රටේ පාලනය ගෙනියන්නේ. දැන් මොකද වෙන්නේ? ඒගොල්ලෝ මේක වෘතු කරන්නේ ද්වේෂයත් එක්ක. අපේ බ්ලිම් ලබා දියව කියලා තමයි පටන් ගන්න. ලෝභය සහ ද්වේෂය එකතු වෙලා යනවා එතන. එහෙනම් සෙම් රෝග සහ පිත් රෝග ඇති වෙන්න වාතාවරණ එතන හැදෙනවා. වයසට යනකොට මේ අසීය කියන එක වැඩි වෙනවා. වාත රෝග වැඩි වෙනවා. එතකොට මේ සියල්ල ඇති වෙන්නේ හිත ඇතුලේ. ତେଣୁ අපි මේක කතා කරමු කර්මය ස්පිරිට් කියන එක ඇතුලේ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. හරි. බොහෝ අයට මනස ගැන යම් කිසි අයිඩියා එකක් තියෙනවා. දැන් ඔය සංජය මහත්මයා වගේ කට්ටිය මේක හොඳට මිනිසුන්ට දෙනවා. ඒගොල්ලෝ අර ඒ කරන ක්‍රියාවලිය ඇතුළෙම තියෙනවා මෛත්‍රිය කියලා වචනයක්. ඒ හරි වැදගත්. ඒ මිතුරුකම් තව කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක තියෙනවා මෙහෙම. මේ කාලයත් එක්ක මිනිසුන්ගේ ආයුෂ ටික 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 පිරිහෙනවලු. පිරිහගෙන පිරිහගෙන ගිහිල්ලා අවුරුදු 10ට දක්වා අඩු වෙනවා කියලා තියෙනවා. දැන් අපි අපිට පේනි පේනීම තියෙනවා ඒක. ඒතර අවුරුදු 10 වෙනකොට මිනිස්සෙක් ඉපදිලා ඒගොල්ලෝ ධර්මවල හදලා මැරිලා යන්නත් ඕන. ඒ කාලේ වෙනකොට ඒ වය මේ ඒ වායුෂ කොට වෙන්න හේතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ද්වේෂය. මිනිසුන්ගේ ද්වේෂය වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ද්වේෂය වැඩි වීමත් සමග ආයුෂ පිරිහෙනවා. මේ පිරිහීම තුළ ලෝකය තනිකරම කම්පණය වෙන්න ගන්නවා. මේක පවත්ත ගන්න බැරි වෙනවා. මොකද මේ මිනිසයා කියන සතාගේ වයිබ්‍රේෂන් හරි වැදගත් මේ ලෝකේ පවත්වාගෙන යන්න. දැන් එතකොට අපි වඩන්නේ මුර්ග සංඥාව මේ කාලේ වෙනකොට.
එතකොට මහා වර්ෂාවක් පහත් වෙනවා කියන මොකද මේ ලෝකෙට දරාගෙන ඉන්න බැරුව මේ මුළු ලෝකෙම මාස 3ක් එක දිගට වහිනවලු හිතලා බලන්න මාස 3ක් එක දිගට වැසොත් අපේ සම්පූර්ණ ක්‍රියාවලියට මොනවා වෙයිද මුළු ලෝකෙම ෂට් ඩවුන් වෙනවා එක ගෙදර දෙන්නෙකුට ඉන්න බැරි වෙනවලු එකිනෙකා ඇනකොටා ගන්නවා මරා ගන්නවලු ඒ කාලේ වෙනකොට දැන් දවස් 3ක් සතිය දෙකක් 3ක් මේ ලොක්ඩවුන් කරාම ඇති වෙන දේ හිතලා බලන්න ඉතින් මාස 3ක් වුණා එළියට බයින් තරම් වහිනකොට ගම් වතුර ගලනකොට මිනිස්සු මරා ගන්නවා මේක වලාගෙන ඉන්න බැරුව 100ට 3ක් සෝරි ලක්ෂයට 3ක් ලක්ෂයකට 3 දෙනෙක් මේවා ගම් රටවල් අරලා දාලා වනගත වෙනවලු මේකට මේ 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 දෙන විනාශේ බලාගෙන ඉන්න බැරුව මෙන්න මේ කොටස හැර ඉතුරු සියලු දෙනා මැරෙනවලු මුළු ලෝකෙම මෙතන බලන්න ලක්ෂයකට 3 දෙනා ඉතුරු වෙනවා ලංකාවේ කී දෙනෙක් ඉතුරු වෙයිද 3 වැඩි කිරීම 220 මෙතන බලන්න මුළු ලංකාවටම 600 ගණක් වගේ තමයි ඉතුරු වෙන්න අන්තිමට ඉතින් මේක පිළිගන්නේ යම් කිසි ශ්‍රද්ධාවක් තියෙන්න ඕන අපේ හිතේ මේ බුදුදහමේ දුරජනන වහන්සේ මේක දේශනා කරා මේ බුදුමහාසි දේශනා කරේ මේක දැකලා එහෙනම් ශ්‍රද්ධාව මාත්‍රයක්වත් තියෙන කෙනාට මේක තේරෙන්න ඕන අපි මේ තැනට ගමන් කරනවා කියන්නේ ඒ ගමනේ එක සංදිස්ථානයක් තමයි මේ කොරෝනා කියලා කියන්නේ ද්වේෂය වැඩි කරගෙන මෛත්‍රිය නැති කරගෙන හදපු පාර හිතේ ඇතිවෙච්ච ভাইබ්‍රේෂන් එක ඕගොල්ලන් මෛත්‍රී සාගර සිතකින් ජීවත් වෙනවා නම් කිසිම වෛරසයකට බය වෙන්න එපා. බය වෙන්න හේතු නැහැ. මොකද අපි ඒ ভাইබ්‍රේෂන් එක අපි ගාම නැහැ. එහෙනම් සමනන්තරේ අපි හදලා නැහැ. අනන්තරයේ තියෙන කර්මය ඇදිරෙන්න හේතු නැහැ. කොරෝනා හැදිච්ච එක්කෙනෙක් තමුන්ගේ අල්ලපු සීට් එකේ ඉන්නවා. මේ පැත්ත එක්කෙනාට කොරෝනා හැදිලා නැහැ. මේගොල්ලෝ වවුනියාවට යනකන් යනවා. අරයා පොසිටිව් වෙන්නේ නැහැ. දැන් මොකද්ද මේ? මේක භෞතිකවාදීන්ට අහු වෙන්නේ නැහැ. මේක අහු වෙන්නේ ශ්‍රී සද්ධර්ම ගැන අල්ප මාත්‍රයක්වත් අඩු ගානේ තියෙන්න ඕනේ ශ්‍රද්ධාව. බුදුහාමුදුර කවුද? මමනේ පොර කියලා හිතාගෙන ඉන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. එහෙනම් බුදුදහම කියන්නේ අල්ප සත්‍ය පාඩ ගණන් ගන්න නැහැ. මේවා කියලා දෙන බුදුහාමුදුරු. එහෙනම් මිතුරුකම වඩන්න ඕනේ, මෛත්‍රිය වඩන්න ඕනේ. මම එදා ඉඳලා අදහපු දෙයක් තමයි මේ දිල් රුක පටන් ගන්න තියෙන්නේ. ඒ 600 ගාන එකතු කරන වැඩපිළිවෙල කියලා. ඒ මෛත්‍රිය මේ ඉස්සරහට දෙන්න. දැන් මම ව්‍යාපාරිකෙක්. මම මේ තැනට ආවම මට එක අතකින් ව්‍යාපාරික වශයෙන් මට පාඩුවක් සිද්ධ වෙන තත්ත්වයක් තිබුණා. ඒත් මම කල්පනා කරේ ඒ පාඩුවට වඩා ලාභයක් මෙතන සිද්ධ වෙනවා මේ එකතු වෙන කණ්ඩායම ඇතුලේ මේ 600 ගාන එකතු වෙනවා කියලා මට දැනෙනවා මං හිතනවා කවදා හරි දිනලු ඔයා ඒක කරයි යුග මෙහෙවරක් මේක මේ උදේ පාන්දර නැගිටින එක මේවා කොම ඇතුලේ මේ භෞතික දේවල් මේ පිනෙන්න තිබ්බට මේක ඇතුලේ මහා මිතුරුකමක් ගොඩ නැගෙනවා මේ මෛත්‍රිය තුල අපිට කවදාවත් මං හිතන්නේ මෙතන ඉන්න කෙනෙකුට කොරෝනා හැදෙයි කියලා මේ ගමන හරියට යනවා. දැන් අපි මං හිතන්නේ මාස 6ක් විතර මේ ක්‍රියාවලිය කරගෙන ගියා. අපි මේ මවුන කරපු කෙනෙකුට කොරෝනා හැදුණා කියලා නම් දැකලා නැහැ. මොකද? ඒගොල්ලෝ ද්වේෂ කරන්නේ නැහැ. පරිසරයට ආදරය කරනවා. ගහක් කොලා කිටවනවා තව කෙනෙකුට උදව් කරනවා
මේ වගේ හොඳ ගුණාංග ටිකක් වඩ़ාගෙන යනවා. මෙන්න මේ ගුණවත් වීම තුලම තමයි මේකට උත්තරේ තියෙන්නේ. දැන් අපේ මිනිස්සුන්ට ඕනේ ඒක නෙමෙයි. අනිත් මිනිහා කපාගෙන කොටාගෙන යන ගමන් වෛරස් එකෙන් මිදෙන්න. මං හිතන්නේ කවදා පුළුවන් වෙයි කියලා. එන්නතක් ආව කියන්නකෝ. එන්නත ක්‍රියාත්මක වෙයි. හැබැයි ඒ එන්නතෙන් එන අතුරු ආබාධ ඊට වඩා ප්‍රබල වෙයි. මේ වෛරස් පරිසරයේ වසර මිලියන ගණන් තියෙනවා. හැබැයි ඇක්ටිව් වෙන්නේ ඒ මානසිකත්වයේ ආපු දවසට මිනිසුන් හිත තුල. එතක ඇක්ටිව් වෙන්නේ නැහැ. දැන් එන්නතක් එනවා කියනවා. එන්නත් හතර පහක් හදලා තියෙනවා. දැන් මීට සති දෙකකට තුනකට කලින් මාසයකට විතර කලින් කිව්වා දැන් වෛරස් එක වෙනස් වෙලා. ඉතින් වෛරස් එක වෙනස් වෙලා නම් ඒ වෙනස් වෙච්ච එකට හැබැයි හදන්නේ. ඒතර වෛරස් එක වෙනස් වුණා කියලා කියන්නේ අර පරණ වෛරස් එක ඉවර වුණා කියන එකත් නෙමෙයි. ඒකත් තියෙනවා අලුත් එකක් තියෙනවා. දැන් කොයි වෛරස් එකද අපේ ඇඟේ තියෙන්නේ? දැන් මේ වෙනස් වෙලා කියන කතාව නෑ දැන්. දැන් එන්නතක් එනවා. මේක තමයි හරි කියන දැන ඉන්නවා. බලන්න අපි කොච්චර රැවටිලාද. මේක අපි හිත ඇතුළේ මේ එන්නත තියෙන්නේ. ලෝ ඔෆ් වයිබ්‍රේෂන්. මෛත්‍රී සහගත සිතක මේ වයිබ්‍රේෂන් එක කවදාවත් නරක දෙයක් අපිට ඇදලා ගන්නෙ නෑ. හොඳ දෙයක්මයි එන්නේ. එතකොට වැක්සීන් එකකින් බලාපොරොත්තු වෙන ඒ ආරක්ෂාව අපි හිතෙන් දාලා ඉවරයි. හරිම පැහැදිලි. රෝග හැදෙන්න පුළුවන්. කොහෙවත් දැකලා තියෙනවද බුදුරජාණන් වහන්සේට වෛරස් රෝගයක් හැදුනා කියලා තත්ත්වයක්? මම දන්නේ නැහැ. වෛරය වපුරන්නේ නැහැ උන්වහන්සේ. එහෙනම් ඒ වැක්සීන් එක තමයි ලෝකේ තියෙන ප්‍රබලම වැක්සීන් එක. මොකද මෛත්‍රිය. මේ මෛත්‍රිය සාගත සිත පතුරව ගන්න පුළුවන් නම් කවදාවත් වෛරස් රෝගයක් ඇති වෙන්න හේතුවක් නැහැ. මට කතා කරන්න ඕනවා තිබ්බා මේ වෙලාවේ මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ගැන. ඉදිරි වෙලා හමුනොත් මම කතා කරන්නම්. මේ මිත්‍යා දෘෂ්ටිය නිසා තමයි අපි හැමෝම මේ මෛත්‍රිය කියන එකෙන් ඉවත් වෙලා තියෙන්නේ. තව විනාඩි දෙකක් විතර තියෙනවා. මම පුළුවන් නම් පොඩ්ඩක් කතා කරන්න. මෙන්න මේ ටික. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අත්ති දින්නම් දන් දීමේ විපාක ඇත. අත්ති ඉට්ටම් උතුමන්ට පුද පූජා කිරීමේ විභාග ඇත. අත්ති හුතං ගුණවතුන්ට පුද වද කිරීමේ විභාග ඇත. අත්ති සුකට දුක්කට අන පලං විපාකු. ඒ කියන්නේ හොඳ නරක ක්‍රියාව විපාක තියෙනවා කියන එක. මේ කර්මය පිළිගන්නවා කියන එක මේ කියන්නේ. අත්ති අයන් ලෝකෝ පරලෝකියෝ මෙලොවට පැමිණීමක් ඇත. අත්ති පරලෝකෝ මෙලොව සිටිනකොට පරලොවක් තියෙනවා කියන එක. අත්ති මාතා අත්ති පිතා මේ මවක් ඇත පියෙක් ඇත කියන එක. අත්ති සත්ත ඕපපාතික මේ ඕපපාතික සත්වයෝ ඉන්නවා කියන එක. මේ ටික කොටසක් පිළිගන්නවලු කොටසක් පිළිගන්නේ නැහැලු. එහෙනම් පිළිගන්නේ නැත්තේ ඇයි? පිළිගන්නේ නැති එකම හේතුව මේ නවීන විද්‍යාවේ තියෙන ඔය පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය කියන තුනට මේ වහුවෙන්නේ. එහෙනම්දයි මේකට කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. මේක පිළිගන්නේ නැති කට්ටිය බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ මිත්‍යා දෘෂ්ටිය උනේ ඕක. අද මිත්‍යා දෘෂ්ටි කියන්නේ මොකටද? ක්‍රිස්තියානි වුණොත් මිත්‍යා දෘෂ්ටිකයි. මුස්ලිම් වුණොත් මිත්‍යා දෘෂ්ටිකයි. ඕක තමයි දන්නේ. බෞද්ධ වුණොත් සම්මා දෘෂ්ටිකයි. සම්මා බෞද්ධයන් 99.99%ක්ම මිත්‍යා දෘෂ්ටිකයි. මොකද ඒගොල්ලෝ විද්‍යාව පස්සේ යනවා. මේක පිළිගන්නේ නැහැ. මේ
දහයෙන් දෙකක් විතර සමහර විට පිළිගනි. අම්මෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා හොඳ නරක ඒ වගේ දෙක පිළිගනි. ඕපපාතික සත්ත්වය ඉන්නවා කියලා පිළිගන්න බෑ. ඉතින් ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි. අපි මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඕකට නෙමෙයි. මේ බුදුන් වහන්සේ කියපු ලෞකික මිත්‍යා දෘෂ්ටිය. ලෝකෝත්තර මිත්‍යා දෘෂ්ටි ඕකට විතර එහා ගියා. ඒක අපි පස්සේ වෙලාවක් කතා කරමු පුළුවන් වුණොත්. එහෙනම් හැමෝටම ස්තුති. අපි පසු විපරමේදී පුළුවන් විදිහට තව මේ විදිහට කතා කරමු. ස්තුති දිලුරු අවස්ථාව ලබා දුන්නට. බුදුදසනක් බොහොම සතුටුයි මේ සර් මේ අනන්තය සමානන්තය ගැන අප පැහැදිලි කළ දුන්නා. ඇත්තටම මේ ගොඩක් අපිට අපි සර් ස්ථායනම් කියපු දේවල් එක ජීවිතේ දැනට ගොඩක් හැඩගස්සගෙන තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද මේ කියන්නේ ওই සමහර දේවල් අපි විද්‍යාවෙන් දකින්න ඇති ගොඩක් දේවල් අපි බුදුහාමුදුරුවෝ අපිට මේ අස්සන්ට පැහැදිලි කළ දේවල් තියෙන හැම දේශනාවකම හරිම අර්ථයක් තියෙන අර්ථය දකින්න අර පේන දෙයට වැඩිය ඇතුලේ තියෙන මහා ගැඹුරු දෙයක් කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් අර ওই සකෝ වගේ අර අපේ මේ මනස සෑහෙන ප්‍රබලයි අපේ සංජස අපිට පැහැදිලි කළ දෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට ওই අර අපිට ඒ පුළුවන් නම් ඒ අනන්තය තියෙන දේවල් සමානාන්තරයේදී අපිට මේ සතුට කියන දේ සහ අටලෝ දහමේ නොසලීමත් එක්ක අපිට මේ පුළුවන් නම් ඒ தත්ත්ව පාලනය පවත්වාගෙන යන්න. අපිට අර තියෙන ගොඩක් ඒවා නරක විදියට නෙමෙයි හොඳ විදියට අපිට අනන්තරයේ තියෙන දේවල් ඇවිල්ලා අපිව තව දිටිමත් කරනවා. ලෙඩ රෝගවලින් වුණත් බොහෝ විට මේ පෙනි පෙනී ලෙඩේ ඇවිල්ලා අපිට එතනින් ඉවත් වෙන මාර්ග පෙන්වලා දෙනවා. ඉතින් බොහොම ස්තුති සර් මේ පන්දර ඒ දැනුම ආපහු ලබා දුන්නට ස්තුති. සුබ දසනක් වේවා සියලු දෙනාටම. ඇත්තටම බොහොම පිං කියලා කියන්න ඕනේ මේක. ඇත්තටම බණක් ඇහුවා වගේ උදේ පන්දර මේ කනුව ටික මතක් කරන එක. මොකද අර මේකේ අපි අහලා තියෙන දෙයක් තමයි නර්මාත්ම මේ අපි දැන් ගොඩක් වෙලාවට මුලින් අලුත් දෙයක් අහනකොට අපිට ඇහෙන්නේ නිකන් සද්දයක්. දෙවෙනි සැරේට අහනකොට වචන ඇහෙනවා. තුන්වෙනි සැරේට අහනකොට ඒකේ යම්කිසි අර්ථයක් එනවා. ඒක තමා තුළින්ම දැක ගන්න නම් තව හතර පස් වතාවක් ඕක ඇහෙන්න ඕනේ. එහෙම නැතුව නැත්තම් මේ කතාව අපි සෑහෙන මාස ගණනක් තිස්සේ අහලා තිනවා කියලා. ඒක මේ නමුත් ඒක තමාතුලින්ම ප්‍රත්‍ය කරගන්නවා මේක ඇත්ත තමයි කියලා. එහෙම නැත්තම් ඔය කිව්වට මට ඕකේ භාගයක් තමයි මම එකට එකඟ කියලා අපි ගැටෙන තැන් එන්න පුළුවන්. නමුත් මේක හරියට විමසිලිවන්තව තමාතුලින්ම දැක ගන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ අපිට ගැලවීම තියෙන්නේ එතනයි. එහෙම නැතුව මේ මම නයන මාත්මත් එක්ක 100ක් එකගයි නයන මාත්මා මෙම වැඩසටහන සම්බන්ධ වීම හරහා විශාල ආර්ථික පැත්තෙන් ප්‍රශ්නයකට මුල පිරුවා කියලා මට දැනුණා. නමුත් ඊට වඩා මේක මේ යන ගමන ගොඩක් වටිනවා. මොකද මුදල් කියන්නේ අපිට හොයා ගන්න පුළුවන් තව ක්‍රමත් ඕන තරම් හොයාගන්න පුළුවන්. නමුත් හිතට එකඟව දෙයක් කරන්න බැරි නම් අපි කියන දේ අපිට පිළිထන්න බැරි නම් එතනින් එහාට මට හිතෙන්නේ ඒක වැඩක් නැහැ. ඉතින් ඒක නිසා ඒක ඉතාම වටිනවා. ඒකම මම මතක් කරන දවස ගානේ අපිට පුළුවන් නම් මේ මෛත්‍රිය වඩන්න එදා දවස තුල අපිට යම් කෙනෙක් එක්ක ගැටලුවක් ඇති වුණා නම් ඒ කෙනාට අපිට සමාව අරගෙන කෙනා අපි ඉස්සරහා ඉන්නවා කියලා හිතාගෙන ඇස් දෙක පියාගෙන මගෙන් ඔබට වරදක් වුණා නම් සමාවෙන්න, ඔබගේ මට වරදක් වුණා නම් මම ඔබට සමාව දෙනවා, ඔබ නිදුක් වෙන නිරෝගී වෙන සුවපත් වෙන, මමත් නිදුක් වෙනවා නිරෝගී වෙනවා සුවපත් වෙනවා. ඒ කියන්නේ අපි එක පැත්තකින් සමාව ගන්නවා අනිත් පැත්තෙන් සමාව දෙනවා.
ඒ දෙක අපිට දවස ගානේ කරන්න පුළුවන් නම් එදා එදාට වෙච්ච සිද්ධීන් යම්කිසි දෙයක් ඔළුවේ තියාගෙන ඉන්නේ නැතුව ඉතාම වටිනවා. ස්තුතියි. संबंध कल्ला මම කහන් යද්දි මට කල්පනා වුණා දැන් ඇත්තටම දැන් අපි හාමුදුරු කෙනෙක් බණ කියද්දි ඇයි ඔය කියන්නේ ඔන්න ඔය විදියට කියන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ ඕක තමයි වෙන්න ඕන. ඒ කියන්නේ ඕක ඇතුලේ කෙනෙකුට දැනෙනවා මේ ඒ කියන්නේ බුදුදහම කොච්චර මිනිස්සුන්ට සමීපද කියලා. දැන් අපි හාමුදුරු ගොඩක් වෙලාට බණ කියනකොට මේ දැන් ඔය ක්‍රමවේදෙ නැහැ. ඒ කියන්නේ මොනවා හරි තැනකින් පොඩ්ඩක් අරගෙන මොනවා හරි කියනවා. හරි. මම කියන්නේ විශේෂයෙන් මම මේ වෙලාවේ ඉල්ලීමක් කරන මේ දිලරුක් මහත්මයාටත් දැන් මේක අපට දැන් සමාජගත කරන්න පොඩ්ඩක් මේක මම කියන්නේ මේක මේ මොනවා හරි අන්තර්ජාලයට මුදාහැරලා හරි මොනවා හරි අන්න එහෙම ක්‍රමවේදයක් අපේ මේ වැඩසටහන ඇතුලේ කරන ක්‍රියාව එහෙම නැත්නම් මේ විශේෂයෙන්ම නයින මාර්මේ වැඩසටහන් කිහිපෙම ඉතාමත්ම නරගයි. ඉතින් ඒ නිසා මේ පුළුවන් නම් මේක සමාජයට දෙන්න අතරම මේ විශේෂයෙන්ම දැන් ඔය කොරෝනා වෛරස් එක ගැන කරපු විග්‍රහය ඒ කියන්නේ ඒක වෛරස් එක සමහර කෙනෙකුට දැන් අර මට හොඳට මතකයි මේ එකටම ගෙදර ආශ්‍රය කරපු කෙනාට කොරෝනා නැහැ නමුත් අනිත් කෙනාට තියෙනවා. ඉතින් ඒක හොඳට මනාව පැහැදිලි වුණා මේ 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 විග්‍රහයත් එක්ක. ඒ නිසා මම බොහොම තින් නයනසයට මේක ගැන පැහැදිලි කරාට දෙලුම් මහත්තයට මම කියන්නේ මේක පුළුවන් නම් අපට තව මේක ප්‍රචාරය කරව මිනිස්සු දැනගන්න ඕන. स्पिरिचुअल लाइफ संबंधव कोहमद संबंध में निकेने का मम मेला दिया रिसर्च पेपर है का किया हुआ एक तीन नवा दें एक लोग किया नवा आपे हम मिनी है कुके में हार्ट ස්පන්දන ස්පන්දන ප්‍රමාණය කියන්නේ ඒක ශක්තියක් හැම කෙනෙක්ගේම ගැබ් වෙලා තමයි ඉපදෙන්නේ. එතකොට ඒකට අවශ්‍ය අපි හිතමු ලක්ෂ වාරයක් ලක්ෂ පහස් වාරයක් කියලා එක මේ ස්පන්දනය වෙන්නේ. ඒක වාර ගණනක් තියෙනවා. අපි හිතමු එක්සැම්පල් එකකට ගත්තොත් දැන් ඇලේ ඉන්න හාවෙක් හැමතිස්සෙම ඉන්නේ බයෙන්. බයෙන් ජීවත් වෙනකොට එයාගේ ස්පන්දනයේ ස්පීඩ් එක වෙනස් වෙනවා වැඩි වෙනවා. එතකොට කැලේ ඉන්න සිංහා මේ බය නැහැ. එතකොට ඔහුගේ ස්පන්දනය යම් කිසි ප්‍රමාණයකින් ඊට වඩා වෙනස්. එතකොට ඒක තමයි ඇත්තටම හාවෙක් අඩු කාලයක් ජීවත් වෙන්නත් සිංහෙක් වැඩි කාලයක් ජීවත් වෙන්නත් ඊට වඩා කියන එක. ඒ වගේ මිනිසෙකගේ ඔය දැන් ස්පිරිචුවල් ලයිෆ් එකේදී කියන්නේ තමන් භාවනා කරනකොට ඒක කරන්න කරන්න වෙන්නේ අර හાર્ට් ස්පන්දනය වේගය අඩු වෙනවා. වේගය අඩු වුනහම ඇත්තටම ජීව කාලය වැඩි වෙනවා කියන එක. අන්න ඒකත් එක පොඩි සම්බන්ධයක් තියෙනවාද කියන්නේ මම රිසර්ච් පේපර් එකේ කියුවේ ඒකේ ලෙඩ රෝග වලටත් කියන්නේ ඒගොල්ලෝ ඒක. ඒතර ඒ ප්‍රෙෂර් එක එතන අඩු වෙද්දී එතකොට බ්ලඩ් සර්කියුලේෂන් එකෙන්ම සම්පූර්ණයෙන්ම හදනවා කියන්නේ මෙඩිටේෂන් එකේදී කරන ඇත්ත වෙන්නේ ඒක. කියන්නේ හાર્ට් ස්පන්දනය වෙනස් කරනවා වෙනස් කරාම ජීව කාලය වැඩි වෙනවා කියන්නේ. ඒ සම්බන්ධව පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඒ එතකොට ඒ අපි හිතමු මේ අපේ කිරණ වෙනස් වෙනවා කියන එකනේ මේ මයික් එක කරන්න කරන්නේ නේද? අතන මේ හොඳම මා තර්කයක් ගෙනාවේ ඒක මේ තර්කයකටතර අදහසක් කියලා මම හිතනවා මේ ඇත්තම මොකද තමයි වෙන්නේ. දැන් සංජය සර්ගේ කැසට් එකකයි මේ එකක් අහනකොට ඉස්සල්ලාම තියෙන්නේ දීර්ඝ උස්මක් අරගෙන තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. පුළුවන් හැම වෙලාවෙම දීර්ඝ උස්මක් ගන්න කියලා කියනවා. මේ දීර්ඝ උස්ම ගන්න නැති එකෙන් අපි මහා වෙනසක් කර ගන්නවා. කෙටි උස්ම ගන්නකොට අපේ ලේ ඇසිඩික් වෙනවා. රුධිර ඇසිඩ් පැත්තට හැරෙනවා. දීර්ඝ උස්මක් ගත්ත ගමන් මේක ඇල්කලයින් පැත්තට හැරෙනවා. බලන්න කොච්චර වෙනසක් මේකෙන් කරනවද? තව එකක් තමයි ගෑනුලා මේක උපදිනකොට උපදින වෙලාවේ එයා ඩිම්බ කීයක් මෝචනය කරනවද කියලා තීරණය කරලා ඉවරයි. මේක මේ පස්සේ වෙන එකක් නෙමෙයි. මේ පරිසරික සාධකත් එක්ක කලින් ආර්ථ වේ නවතිනවා.
ඊට පස්සේ ඒ නැවතුණාම එයා මහා ප්‍රශ්න ගොඩකට මැදි වෙනවා. මොකද ඩිම්බ මෝචනය වෙලා ඉවර නෑ, හැබැයි තාම ඇතුලේ තියෙනවා. මේක හරි බරක් ගර්භාෂයට, ඒ ඕරිස් වලට. ඒ නිසා ලෙඩ වෙනවා ඒගොල්ලෝ. ආර්ථව හරණය වුණාන් පස්සේ මේ ලෙඩ වෙනවා බොහොම කාන්තාවන්. ඔය හાર્ට් එක කතාවත් මට ඒකට සම්බන්ධ කරන්න හිතුණා. හાર્ට් එකත් ඔය කින්දිර තීරණය කරලා ඉවරයි මම මෙච්චරයි ස්පන්දනය වෙන්නේ. සමයි. අපේ ශරීරයේ ෆීටස් එක හැදෙනකොට, මේ කරලේ හැදෙනකොට ඉස්සල්ලාම නිර්මාණය වෙන ඉන්ද්‍රිය හાર્ට් එක. නවීන විද්‍යාව මේකට කියන්නේ හાર્ට් එක නිර්මාණය වෙන්නේ රුධිර සංසරණ පද්ධතිය අවශ්‍ය නිසා කියලා. එහෙම නෙමෙයි. මේ හાર્ට් එකෙන් තමයි අපේ ශරීරයේ තියෙන සියලු DNA පාලනය කරන්නේ. එක DNA එකක් සාමාන්‍ය දිගහැරියොත් මෙම ස්පයිරල් එක කොයින තියෙන්නේ. මේ DNA එක දිගහැරියොත් සෙන්ටිමීටර 10ක් විතර දිගයි. මේ සෙන්ටිමීටර 10ක් විතර දිග DNA එකේ තියෙනවා ස්විචස් මිලියන 4ක් එක DNA එක. අපේ ශරීරයේ තියෙන DNA ගාන කොච්චරද කියලා දෙන්න උත්තරයක් නැහැ. හැබැයි උපමාවක් කියන්න පුළුවන්. DNA ටික ඔක්කොම එකතු කරලා ගැට ගහලා ගත්තොත් එක මිනිස්සෙක ඇඟේ තියෙන DNA ටික දිග ඇරලා පුළුවන් බ්‍රහස්පති ග්‍රහය ගාවට ගිහිලා ආයෙන්න. එච්චර දිගයි. එතකොට මෙන්න මෙතරම් ප්‍රමාණයක් පාලනය කිරීමේ වගකීම දරනවා හાર્ට් එක. මේ හෘදයේ වස්තුව කියන එක මේ ශක්ති ගොඩක්. මේ ශක්තිය අර කිව්වා වගේ අවසන් වෙනවා. හදවත තමයි මේ ශක්තිය පටන් ගන්න තැන. අපි උකට කියන ආරම්භය කියලා. මේ ලොකු බණක් වෙනවා මේ කියන්න කිව්වොත් ඒක. ආරම්භය ඊළඟට ඔය මං ඉස්සලා කතා කරපු ඔය කර්මය තැන්පත් වෙලා තියෙන තැනට කියනවා වේරම්භය කියලා. මේ ආරම්භය සහ වේරම්භය අතර සම්බන්ධකම තමයි මම ඔය කිව්වේ අනන්තය සහ සමානන්තය කියලා. එහෙනම් හදවතම තමයි ප්‍රබල. හදවතින් තමයි ඔක්කොම කරගන්න තියෙන්නේ. ඒ ඔබතුමා කියපු හරියටම හරි ඒක මේ ටිකක් ගැඹුරු මාතෘකාවක්. බොහොම ස්තුතියි මේක මතු කරාට. ඔකේ ඔකේ. ඔබ දවසක් හැමෝටම දෙවස් සන්නයි. නයිනස් ගෙන් ගොඩක් දේවල් කියන්නේ විද්‍යානුකූලව තියෙන දේවල් හොඳට ධර්මයට ගලපලා දුන්නා. ඒක හරි වටිනවා. ඒ කියන්නේ අපි දැන් අතරමං වෙලා වගේ ඉන්නේ මේ වෙලාවේ. ඉතින් ඒවල් වලට වෙලා ඉතින් මේ ඉන්න වෙලාවේ හරියට මේකට විසඳුමන්නේ මේ රෝගයට බෙහෙතක් නැහැ. ඉතින් මේ දේශනාව අහුවාම මෙතන බෙහෙතක් තියෙනවා වගේ දැනෙනවා. බොහොම පින් නයනසට බොහොම පින්. සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. එතකොට නයනස මේ අර හඳන්නේ ගැඹුරු දෙයක් නිකන් අර බැර කියන්නේ ඇල්ලොතුරන් ඉවරයි බොන්නේ වගේ ඒ වගේ දැනුනේ ඇත්තටම. මේ ඇත්තටම මේ කතාව අපි අවසානයේ හැමදේම නිකන් හිතෙනවා මේ ඇත්තම නයිස ඇයි මේ ලෝකෙට මනුස්සය බිහි වුනේ කියලා. එක පැත්තකින් නිකන් මේ අනිත් සත්‍යයෙන් අතරේ මොකද මනුස්සයගේ විනාශය මිනිසා විසින්ම ඒ ක්‍රියාවට නංවන නිසා. ඉතින් අර ඔක පිටිපස්සේ තියෙන්නේ අර ලෝභය තණ්හාවේ සියලු දේවලින් පිරිච්ච ලෝකයක් කරා දුවනවා 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 ඉවරයක් නෑ. ඒක තමයි ඇත්ත මට දැනෙන විදිය. ඉතින් තාක්ෂණය දියුණු ගැන කතා කරමු. ඉතින් ඇත්තටම තාක්ෂණය දියුණු නම් මට හිතෙන දේශ ඇයි එහෙනම් අද ඉතාලිය කියන රටේ කියන්නේ පළවෙනි අවස්ථාවේදී මිනිස්සු සල්ලි විසි කරා. මේ කොහොමද ඉතින් සල්ලි මැත්තම නැහැ මිනිස්සු එහෙනම් ඉතින් අද සියලු දේ සාර්ථක වෙන්න ඕන නේද කියලා. ඉතින් අද මම හිතන්නේ තාත් අවුරු නැති අසරණ සත්‍ය අවසානයේ මුහුණ දුන්නා කිසිම කෙනෙකුගේ කියන්නේ අතුරු අඩුම තරම සමර කරලා අපේ ආගම ගත්තොත් එහෙනම් පාංශු ගෝලයක් ගන්න නැතුව මිහිදන් වෙන සිද්ධුම ඇයි මේ කියන එක තේරුම් ගන්නවා නම් මේක මම හිතන්නේ මීට වඩා ගොඩක් දුරට යන්න තිබුණා.
ඇතරම මම මට දැනෙන දේ තමයි අර මීට කලිනුත් කියනවා මේ මේ කියන්නේ මේක අදී කියන කතාවක් නෙමෙයි ලෝකයේ මර විසක් නැත වෙන මිනිස් විස වාගේ ඒක තමයි මම දකින්නේ ඉතින් මේවා මේ දේවලට අපි අහු වෙලා තියෙනවා ඉතින් ඒක අහු නොවි ඉන්න හොඳම දේ තමයි අපි මේ යන ක්‍රියාදාමේ අපි තව තවත් කට්ටිය මේ වෙන් මුදවගමු ඉතින් දිලු සහෝදරයතු සියුදනාටම බොහොමත් ස්තුතියි මේ දේවල් ඉදිරියට කරගෙන යන තව තවත් මේ ශක්තිමත් කරන අපි ඉදිරියට නැන්සර් බොහොම පිං ජයන් ජයවා සියුදනාට කියලා මම ප්‍රාර්ථනා කරනවා මම විනාඩි දෙකක් විතර ගන්නම් මේ දැන් මීට මාස 4කට විතර කලින් මෙතන ඉන්න බොහොම අය දන්නවා මම අසනීප වුණා සාමාන්‍යයෙන් පොඩි අසනීපයක් නෙමෙයි මමගේ යාළුවෙක්ගේ ගෙදර ගියා ස්ක්‍රිප්ට් එකක් ලියන්න ඒ ස්ක්‍රිප්ට් එක ලියලියේ ඉන්නකොට මේ මට ලියා ගන්න බැරි වුණා මට නිදිමතක් ආවා මංකෝ පොල්ලයි නිදි මතයි මේ හරි අමාරු ඊය රැණි දැන් ඉන්ද කිය ඇද දන්නේ එහෙම කියලා ඊට පස්සේ ලියා ගන්න බැරි වුණා ලිය වෙන්නේ නැහැ කතා කරන්න බැරි වුණා වචන පිට වෙන්නේ නැති වුණා පස්සේ කොහොම හරි මගේ බිරිඳ පල්ලෙය තට්ටු විතර අඬ ගන්න ගත්තා අරගෙන යාළාව ඔය සම්පත්තිද මහත්තයාට කතා කරලා මේ ප්‍රශ්නේ කිව්වා නිදමාත ඒ වෙලාවෙ ඉඳලා මගෙත් එක්ක යම් කිසි ශක්තියකින් යා හිටියා. යා කිව්වේ ඉක්මනට යන්න ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එක ගා ගන්න. මගෙන් දැන් දකුණු පැත්ත පණ නැහැ මට කතා කරන්න බෑ. පස්සේ විනාඩි 35ක් වගේ ඇතුළත මම හොස්පිටල් එකට ගියා 45ක් කරනවා ඉන්ජෙක්ෂන් එක ගාලා ඉවරයි මට. අර ලේ කැටි ගෙහිම නවත්ීමේ ඉන්ජෙක්ෂන් එක මොකක්ම නාවත් නෙමෙයි කූඩැල්ලගේ කෙල ලක්ෂ දෙකයි ඒ ඉන්ජෙක්ෂන් එක එතකොට මේක ගහගෙන මම දවස් 3ක් යනකොට ටිකට් කපාගෙන මෙද මාත්‍යාගමට ආවා මට එනකොටත් මට ඇවිදින්න බෑ හරියට යන්තම් අඩිය ගහ ගන්න පුළුවන් එදා ඉඳලා සති දෙකක් මාව තියාගෙන මේ බෙදගම් කරා හෙලෝස්වේ ගෙත නවතැන් නවත්තගෙන බේත් කරන තැන නෙමේ ඒත් මාව නවත්තගෙන බේත් කරා ඔය සංජය මහත්මයම මට හරියට ඒ දවස්වල උපදෙස් දුන්නා මේ මෙහෙම කරන්න මෙහෙම කරන්න එතකොට ගොඩාක් අය දිල් රුක්ල හැමෝම මට පුදුමාකාර සහයෝගයක් දුන්නා මම කොයි වෙලාවත් ඒතරින්දි මානසිකව වැටුන්නේ හිතලා බලන්න මගේ ජීවිතේ ලොකු ප්‍රශ්නයක් මේක. මට ආද මෙහෙම කතා කරන්න පුළුවන් වෙයි කියලා මම එදා හිතුවෙත් නෑ. හැබැයි මම කවදාවත් තව කෙනෙකුට අවඩක් අසාධාරණ කරන්නේ නැහැ කියන මතේ ඉන්නේ. මේ මෛත්‍රිය කියන එක මට පුළුවන් ආකාරයට මම වඩනවා. ඒක නැවත ලැබෙනවා. තමන්ට. දැන් මම දා මාස් සාමාන්‍ය හෙලෝසු එකේ රෝගීන් 100ක් විතර එක දවසකට ගැටෙනවා. දැන් අපිට ඒ හෙලෝසු එකේ තියෙන මේ වෛරස් එකට හදපු බෙහෙත තියෙනද මන් දන්න මට ඕක හැදෙන්නේ නැහැ කියලා. එතකොට මේව අපිට ලැබෙන්නේ කොහොමද? මේ මෛත්‍රිය නිසාමයි. මම සති දෙකක් ඇදි සම්පූර්ණ නිරෝගී වුණා 90ක් මම අද වාහනේ තෙලවනවා. මාස 3ක් අංශභාග රෝගියෙකුට මාස 3ක් ඇතුළත එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා හිතා ගන්න අමාරුයි. දැන් අද මම බැඩ්මින්ටන් ගහනවා. හැමදාම හවස. කොහොමද අපි බන්දුලගේ ප්‍රාර්ථනාවක් එක්ක ඒක කරනවා. මේවා ලැබෙන්නේ ඔය මෛත්‍රිය නිසාමයි.